කොළඹ තේවැලඳුන්ගේ සංගමයේ 129 වන වාර්ෂික මහා සම්මේලනය පසුගියදා පැවැත්ුණා. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් එක්ව සිටියා. I know we went through a crisis. රට තුල ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙල අද අපි ක්‍රියාත්මක කර තිබෙනවා. තවදුරටත් අප රටේ ආර්ථිකයේ වෙළඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශීය ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවෙන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමටද සිදු වෙයි. අපි නැවතත් මේ පරණ ක්‍රමයටම යනවාද නැත්නම් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් තුලින් නැගී සිටනවාද තීරණය කළ යුතුයි. ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි. යුද්ධයේ පැවති සමයේ අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත්ව පැවතුණා. කෙසේ නමුත් අද අපට හිමිකාරීත්වය සහ නියාමනය යන දෙආකාරයෙන්ම රජයේ විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි. පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජල මූලාශ්‍රවලට සිදුව ඇති හානිය පිළිබඳ කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳු කරේ පවතින නිසා යතේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොළ පවතින්නේ කොතනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් සමග සංසන්දනය කිරීමේදී නව කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳ සිටීමට දැන් කාලය එළඹ තිබෙනවා. ඒ සියලුම නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.